සුබ දවසක් වේවා ආදරම්ම තාත්තිපුත එදුවේ. මේ පුළුව තලයට ඇත්තටම අවශ්‍ය වෙනවා ටීචස්ලා. දෙවියන් වහන්සේට පස්සේ අපිට අවශ්‍ය වෙන්නේ ටීචස්ලා. මොනවද මේ ටීචස්ලා අපිට අවශ්‍ය වෙන්නේ? මේ ටීච කියන රෝල් එක, මේ ටීච කියන ජීවිත ක්‍රමවේදය, ගුරු කියන රබ්බි කියන ඒ ක්‍රමවේදය කවුරු හරි ජීවත් කෙරෙව්වොත් ඒක තුළ මුළු සමාජයක්ම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අධ්‍යාපනයේ කියන දේත් ගොඩක් වැදගත්. අධ්‍යාපනයේ තියෙන කෙනෙක් හැසිරෙන විදියත් අධ්‍යාපනයේ නැති කෙනෙක් හැසිරෙන විදියත් අතර ලොකු වෙනසක් තියෙනවා රටරනම් මේ තාත්තිපුතේ ඉදිරියේ. ඒ නිසා සමහර වෙලාවට අධ්‍යාපනය තියෙන කෙනාට පුළුවන්කමක් තියෙනවා ජීවිතේ යම් යම් දේවල් ගැටන, බාධක, කම්කටොළු, තර්ජන, ගර්ජන එනකොට ඒවට නියමාකාරයෙන් හික්මීමක් තුල මුහුණ දෙන්න. මේ මනස දියුණු කරගන්න එපා. අධ්‍යාපනය තුල සිදුවෙන්නේ ඒකයි. මට මතකයි මගේ ජීවිතේ මං ලොකු අධ්‍යාපනයේ තුල රැඳිලා හිටපු මිනිස්සෙක් නෙමෙයි. හැබැයි මං ක්‍රමක්‍රමයෙන් මේ අධ්‍යාපනයේ කියන එකට මං ඇලුම් කරා. මේ අධ්‍යාපනය ඕනයි කියලා හිතුණා. අධ්‍යාපනයේ මගේ ජීවිතේට වටිනාකමක් තියෙනවයි කියලා හිතුණා. මේ ඒක තුල තමයි මං මහන්සිලා ඊට පස්සේ ඉගෙන ගත්තේ. උපාධි ටික කරගෙන මේ ගමන යන්නේ ඒ නිසා. ඒ නිසා ජීවිතේ හැම වෙලාවෙම ඉගෙන ගන්න තැනක් තිබුණොත් මං අනිවාර්යයෙන් මාසෙයි ඒකෙන් ඉගෙන ගන්න. YouTube එකෙන් වෙන්න පුළුවන්, Facebook එකෙන් වෙන්න පුළුවන්, නැත්නම් තවත් කෝස් එකකින් වෙන්න පුළුවන්, motivational program එකකින් වෙන්න පුළුවන්. මං හරි ඉක්මනට මං ඒක ඇතුළට ගිහිල්ලා ඒවල තියෙන steps ටික ඉගෙන ගන්නවා. මොනවටද කියලා ඇහුවොත් කාරි අම්මේ තාත්තේ පුතේ දුවේ මේ මොලේ කියන එකට නිරන්තරයෙන්ම අධ්‍යාපනය කියන දේ දෙන්න අවශ්‍යයි. ඒ නිසා මේ අධ්‍යාපනය දෙනකොට මේ ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි විදියට දෙන්න පුළුවන්කමක් තියෙන්නට ඕනේ. සමාජයට අවශ්‍ය විදියට මේ හරිත ලතාවන් වලට සම්බන්ධව මේ මොහොතේදී තිබෙන මේ සුන්දර පරිසරයන්ත් එක්ක යහවජීව සමාජිකෙක් වශයෙන් අධ්‍යාපනය ආදරන්. ඒ නිසා තමයි අද ඉස්කෝලවල ඇත්තටම මේ ග්‍රීන් යුනිවර්සිටිස් කියලා වෙනම පටන් ගන්නවා. ඒ ග්‍රීන් යුනිවර්සිටි එකට ගියාම හරිම වෙනස්. ඇයියේ ඒකේ පරිසරය ලස්සනට හදලා, ගස්කොලන් හදලා, ඒකේ බිල්ඩින් එක වෙනස්, ඒකේ එන්ට්‍රන්ස් එක වෙනස්. ඒක ඇතුළට ආපුවම මනසට ලොකු ශාන්තියක් ලැබෙනවා. සුපවත් තරණයට හැමදාම මිනිස්සු වෙනවා මේ තාත්තේ පුතේ දුවේ. ඇයි එන්නේ කියලා ඇහුවොත් කාර්ය මේ මොහොතේදී මේක ඇතුළේ තියෙන මේ සුන්දරත්වයේ නිකම්ම නිකම් බල්ල යන්න නෙමෙයි. මේ සුන්දරත්වයට ඇහැ ගැටෙන විට මේ සිතට ශාන්තියක් ඇති වෙලා හික්මීමක් ඇති වෙනවා. මට මතකයි එක දරුවෙක්ව අම්මයි තාත්තයි හැමදාමට කියනවා, ෆාදර් මගේ දරුවට හයිපර් ඇක්ටිව් මේ කියන දේ තියෙනවා. ඒ නිසා හරිම දාංගලයේ තුල දැඟලිල්ල තුල තමයි ඉන්නේ. මේ දරුවට මං කිව්වා තැන් දෙකකට ගෙනියන්නට ඕනේ. මම ඇහුවා කොහේද ඒ තැන් දෙක? එකක් මුහුදු වෙරළට ගෙනියන්නට ඕනේ. මුහුදු වෙරළට ගෙනියලා රැල්ල පාගලා වතුර ටික ඒ වතුරෙන් හෝදලා මේ කකුල් දෙක හේදෙන්න තියන්නට ඕනේ. මං කිව්වා ඊට පස්සේ වෙලා තියෙන වෙලාවට සුපුවත් තනටත් එක්කගෙන එන්න. අවිල සුපුවත් තරණේ කාවත් හම්බෙන්න මොනවාකට අවශ්‍යතාවයක් නැහැ. ඔබේ දරුවට මේ මොහොතේදී මේ සුපුවත් තරණේ නිදහසේ සක්මන් කරන්න ඉඩ දෙන්න. දුවනකොට අල්ලන්න හදන්න එපා. මේ එන්සා පිටිපස්සෙන් ඉන්න ඩේන්ජර් එකක් තියෙනවා නම් විතරක් මේ මොහොතේදී ඒ දරුවත් එක්ක යම්කිසි ආකාරයෙන් පාලනයකට යන්න. නැත්නම් සාමාන්‍ය විදිහට කෑ ගහලා, hina වෙලා, දඟලලා, ගහ අල්ලලා මේ එයාට සාමාන්‍ය විදිහට ඉන්න දෙන්න කියලා. මම හිතන්නේ මේ දරුවව මේ සති කීපයක් ඒ විදිහට ගෙනාවා මේගොල්ලෝ. හැබැයි ප්‍රතිඵල හම්බ වුණා. ඒ දරුවව අද බැලුවොත් කාර ඔබට හිතා ගන්නවත් දරුව ඇති. එහෙම හිටපු දරුවෙක්ද අද මෙහෙම ඉන්නේ කියලා. ඒ තරමට පිරිපුන් වෙලා, මනස වෙනස් වෙලා, මේ තිබිච්ච පීඩනේ නැති වෙලා සම්පූර්ණයෙන්ම අලුත් දරුවෙක් වුණා. ඒස අපි කරන්නේ අලුත් දරුවෙක් කරන්න බනිනවා. අලුත් දරුවෙක් කරන්න ගහනවා. අනිත් දරුවෙක් කරන්න බැඳලා තියෙනවා. හැබැයි මේ සුභාදම පරිසරය තුළ තියෙන අධ්‍යාපනය දෙන්න අපිට බැරුව යනවා. ඒ නිසා ඔබේ දරුවට මේ සමහර වෙලාවට මම දැකලා තියෙනවා මේ භූමිය ඇතුළට ළමයි ඇවිල්ලා පාඩම් කරනවා. පාඩම් කරන ළමයිව මම දැකලා තියෙනවා. මේ
පොතපත අරගෙන ඇවිල්ලා ඇයි මේ නිෂ්කලංක පරිසරය තුළ ගහක් කොළක් යට සබහ දහමේ තුළ මේ පාඩම් කරලා තියෙනවා. ඒගොල්ලෝ මට කියලා ගිහිල්ලා තියෙනවා ෆාද අපි ගොඩක් වෙලාවට පාඩම් කරලා තියෙනවා. හැබැයි මේ භූමියට ඇවිල්ලා පාඩම් කරාම අපිට පුදුම විදියට මතකයේ හිටියා. මතකයේ හිටියා. ඉතින් ඒ නිසා අධ්‍යාපනයේ කියන දේ ගොඩක් වැදගත්. ඒ නිසා සුපුවත් අරණ කියන දේ පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. පිරිසකට මේක සුන්දර මනහර තැනක් ජීවිතේ වෙනස් කරගන්න. තවත් පිරිසකට පුළුවන් මේ සුන්දර පරිසරය තුළම නාස්ති වෙලා යන්න. කීර්ති නාමේ නැති කරගන්න. ඒ නිසා අපි සමහර වෙලාවට අම්මේ තාත්තේ පුතේ දුවේ මේ කුල්ලු කෙල්ලෝ වශයෙන් මේ භූමියට ආපුවාම පිටිපස්සේ කැමරාස් වලින් දැකලා ඊට පස්සේ එක්ක ජූඩ් තාත්තා හරි පොඩි ස්වාමියා හරි කවුරු හරි එක්කෙනෙක් ගිහිල්ලා කියනවා කරුණා කරලා එළියට යන්න. ගියන්න. ඇයියේ මේ මොහොතේ නොහොඹිනා විදියට හැසිරෙන්න පටන් ගන්නවා. අධ්‍යාපනයේ කියන්නේ එහෙනම් සුදුසු තැන සුදුසු විදියට හැසිරෙන්න දැන ගැනීම. ඒ නිසා මේ අධ්‍යාපනයේ කියන්නේ මේ මොහොතේදී මේ 2 2 4 කියන එක විතරක් නෙමෙයි. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබට තියෙන්නේ මේ මොහොතේ මීටින්යක් කන්ඩක් කරන්න නම් ඒ මීටින් එකේ ඉන්න විදිය. ඔබට තියෙන්නේ පොළට යන්න නම් පොළේ ඉන්න විදිය. ඔබට තියෙන්නේ මේ මොහොතේදී පාර්ලිමේන්තුවකට යන්න නම් පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිය. මේ හැම තැනකටම හැසිරෙන විදියට තමාගේ උගත්කම ගොඩක් වැදගත් වෙනවා. ඒ නිසා උගත්කම නැත්තම් කාර්ය වැරදි තැනක වැරදි විදියට හැසිරෙනවා. එහෙනම් ඔබට ප්‍රාර්ථනා කරනවා පොඩි කාලේ ඉඳලා ළමයිව ඒ උගත්කම දෙන්න, ඒ ප්‍රඥාව දෙන්න, හික්මීම දෙන්න, සමාජගත වෙන්න පුළුවන් මානසිකත්වයක් හදලා දෙන්න. ඔබේ ගෙදරටත් ඔබේ පරම්පරාවටත් ගෞරවයක් ඇති වේවි. සිසු පිහිටයි.